මේ අමාරුවෙන් යන්තම් හුස්ප ගන්න වෙලාවේ තව දුරටත් බෙදී නැතුව නිශ්චිත කාල සීමාවකට හැමෝමත් එක්ක එකට එකතු වෙලා පොදු වැඩපිළිවෙලක් හරිගස්සගෙන පොදු ජනතාව වෙනුවෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් අන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ගියොත් ලෝකය තව තවත් උදව් කරයි. එහෙමනම් ඉතා කෙටි කාලෙකින් මේ රටේ මේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි. එදා අපි කවුරුවෙන් ඉල්ල හිටිනවා සෑම කණ්ඩායමකටම තම තමන්ගේ තියෙන පෞද්ගලික අභිලාෂයන් පැත්තක තියලා පොදු අභිලාෂයකට ඇවිල්ලා ජනාධිපතිතුමාගේ ආරාධනාව පිළිගෙන තමන්ට තියෙන සංශෝධන ඉදිරිපත් කරමින් තමන්ට තියෙන අදහස් ඉදිරිපත් කරමින් මේකට එකතු වෙන්න කියලා අපි කැමැති ආරාධනා කරන්න. විප්ලවීය කාරණා ගැන කතා ගන්න පුද්ගලයන්ට නැත්නම් මේ පක්ෂවලටවත් හිතා ගන්න බෑ ජනාධිපතිලා කොහොමද මේ සියලු කාරණා කළමනාකරණය කරගන්නේ. එක පැත්තකින් ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා හදාගෙන මේ රට නැවතත් ලෝකේ පිළිගන්න පුළුවන් රාජ්‍යයක් හැටියට නිර්මාණය කරන අතරතුරේ ණය තිරසරභාවය ඇති කරගන්නවා, විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5ක් කරගන්නවා, රජයේ සේවකයන්ට පඩි වැඩි කරලා අසසුමත් දීලා සින්නක්කර උපුත් ලබා දීලා උරුමය වැඩසටහන හරහා ප්‍රතිලාභ සියල්ලම මේ රටේ ජනතාවට ලැබෙන විදිහට මෙතුමන් කටයුතු කරනවා. මේ වන්ර කුමාර් දිසානායක ජේපී නායකවරයා සඳහන් කරනවා මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි. ඔය වැල් පාලමේම තමයි යන්නේ කියන්නේ. හැබැයි හන්දියක් ගාන ගිහිලා කියන මේ රජය පන්නලා අපි තමයි මේ ඊළඟ බලය ගන්න ඕනේ කියන. මේ ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ නැති කතාවෙන් පමණක් ක්‍රියා කරන අනුර කුමාර් දිසානායක නැත්නම් සජිත් ප්‍රේමදාසලා වගේ විදේශපාලන නායකයන්ට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරලා ප්‍රායෝගිකව අපි අත්දකපු මේ රටේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිලා ඊළඟ ජනාධිපතිලා කරගන්නවා මිසක් වෙනත් තීරණ වලට යා යුතු වන්නේ නැහැ.